උත්සව කෑම මේසේ රසවත් කරන්න අද මම බිත්තර කෙබාබ් එකක් හදනවා. මේ කෙබාබ් එක හදනකොට දැනගන්න ඕනේ පොඩි පොඩි ටිප්ස් තියෙනවා. අද ඒවත් එක්ක ඔයාලට මේක ලේසියෙන් හදාගන්න හැටි මං කියලා දෙනවා. උත්සව අවස්ථාවකට පිටින් ඕඩර් කරන්න ඕනේ නැහැ. ගෙදරදීම හදාගන්න පුළුවන්. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. අලග්‍රෑම් 256 හાર્ඩ් බොයිල් කරපු තඹකො බිත්තර 4යි. තව බිත්තර 2යි. බිත්තර 2ක් ගන්නවා නම් කෝටින් එකට 1 බිත්තරයක් තිබුණොත් ඇති. කෝන් ෆ්ලෝර් මේස් හැඳි 2ක්, බ්‍රෙඩ් ක්‍රම්ස්, පාන් කුඩු, ලුණු රස පදමට තලාගත්තු ගම්මිරිස් තේ හැඳයි, කොත්තමල්ලි කුඩු තේ හැඳයි, සූදුරු කුඩු තේ හැඳයි, කැලිමිරිස් තේ හැඳි භාගයයි, කහ තේ හැඳි භාගයයි, කරදමුංගු 4යි, කරාබුනේටි 6යි, මේතරම් පොඩි කුරුඳු පොතු කෑලි ටිකක්, පොඩි ඉඟුරු කෑල්ලක්, ජින්ජර්, සුදු ලුණු බික් එකක් දෙකක් විතර. චූටියට කපාගත්තු රතු ලුණු හරි බී ලුණු හරි මේ සැඳි එක අමාරක් විතර. ඊළඟට අමිරිස් කරලා කොත්තමල්ලි කොළ ටිකක්. මේ එග් කෙබාබ් එක කොත්තමල්ලි කොළ වලින් තමයි ගොඩාක් රසවත් වෙන්නේ. කොත්තමල්ලි කොළ නැත්තම් කරපිංච කොළ චූටියට කපලා දාගන්න. දැම්මම කරදමුංගු කරාබුනේට කුරුඳු පොතු මේ තුන හීනි වෙන්න කොටා ගන්නවා. කරදමුංගු වල පොත් අයින් කරලා හීනියට කොටා ගන්න ඕනේ. දැන් මේ ටික පැත්තකින් තියාගන්නවා. දැන් ඊළඟට ඉඟුරු සුදු ලුණු ටික හොඳට තලලා පේස්ට් එකක් හදා ගන්නවා. ඒකටම මම අවමිරිස් කරලක් දාලා අඹර ගන්නවා. අවමිරිස් වලට කැමති නැත්නම් දාන්න එපා. ඊළඟට ඒ ටිකත් පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මගේ කොත්තමල්ලි කොළ ටික චූටි වෙන්න කපා ගන්නවා. ඊළඟට අපේ කෝටින් එකට ගත්ත බිත්තර දෙක මේ විදියට ගහ ගන්න ඕනේ. මේ වෙලාවේ මම කෝන් ෆ්ලෝර් මේස් ඇඳ දෙකත් එකතු කරගන්නවා. චුට්ට චුට්ට දාලා කෝන් ෆ්ලෝර් ටිකත් කලවම් කරගත්තා. දැන් ඒකේ කැට කැට වගේ තියෙනවනේ. ඒ නිසා මම මේක පෙරා ගන්නවා. ඊළඟට මගේ අලගෙඩි දෙක මෑෂර් එකෙන් පොඩි කරගන්නවා. එතකොට කැට පොඩ්ඩක්වත් නැති වෙන්න පිටි වෙන්න පොඩි වෙනවා. කෑලි නැති වෙන්න මේ වගේ හොඳට පොඩි කරගත්තම මේ මිශ්‍රණය බිත්තරේ වටේට හොඳට තවර ගන්න පුළුවන්. ඔන්න ප්‍රධාන ටිප් එකක්, අලගෙඩිය පොඩි කරනකොට රස්නේ පිටින් පොඩි කරගන්න. ඊළඟට මම ඒකට චූටියට කපාගත්ත ලුණු මේස ඇඳ එකමාරයි ගම්මිරිස්, කැලිමිරිස්, කොටාගත්ත කුළුබඩු ටික, කහ කුඩු, කොත්තමල්ලි, සූදුරු, සූදුරු කොත්තමල්ලි වෙන වෙනම නැත්තම් තුන පහ මේස ඇඳක් දාගන්න. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, ලුණු කුඩු තියෙහිඳි භාගයක් මේ සේරම දාලා හොඳට කලවම් කරනවා. මෙතන තියෙන ප්‍රධාන ටිප් එකක් තමයි අපි තඹපු අල ටික වතුර නැතුව තෙත නැතුව හොඳට වියලියට තියෙන්න ඕනේ. අනිත් ප්‍රධාන ටිප් එක තමයි ඕනට වැඩිය ලුණු දාන්න යන්න එපා. ලුණු වැඩියෙන් එකතු වුණොත් එහෙම මේ මිශ්‍රණය තෙත් වෙනවා. තෙත් වුණාට පස්සේ බිත්තරේ වටේට මේ පේස්ට් එක ඔතා ගන්න අමාරු වෙනවා. දැන් අපි කොත්තමල්ලි කොළ ටික දාලා ඉක්මනින් කලවම් කරගන්න ඕනේ. අනිත් එක තමයි මේ වගේ කලවම් කරගත්තට පස්සේ තියන්න හොඳ නැ ඒ වෙලාවම හදාගන්න ඕනේ. ඊළඟට මම ලුණු රස බලනවා. මේ වෙලාවේ ඔයා ලුණු රස බලලා මදි නම් ඇබින්දක් විතර එකතු කරගන්න. දැන් ඊළඟට අපේ බිත්තර හතරට හරියන්න බෝල හතරක් වෙන් කරගන්න ඕනේ. බෝල හතර වෙන් කරගත්තට පස්සේ එක බෝලයක් අරගෙන අත උඩ තියලා මේ වගේ පැතිලි කරනවා. අතේ ඇලෙනවා වගේ කියලා හිතෙනවා නම් අතේ පොල් තෙල් ටිකක් ගාගන්න. ඊළඟට අපේ බිත්තරේ මැද තියලා මෙන්න මේ වගේ පරිස්සමට යට ඉඳලා උඩට චුට්ට චුට්ට අපේ පේස්ට් එක ගන්න ඕනේ. මං කිව්වේ මේක හදලා ගොඩක් වෙලා තියන්න එපා කියලා. ඒ මොකද දන්නවද? මේකට අපි ලුණු දැම්මනේ. ලුණුයි ලුණුයි එකතු වුණාම මේකේ වතුර ගතිය එන්න පටන් ගන්නවා. එතකොට අපේ මේ ෂේප් එක හැඩය හරියට එන්නේ නැහැ.
බලන්න කොච්චර ලස්සනට මේක උදාගත්තද කියලා. දැන් මම මේක බිත්තර සාරු වල දාලා හොඳට කෝට් කරගන්න යනවා. එක සැරයක් කෝට් කරලා පාන් කුඩු එකේ බ්‍රෙඩ් ක්‍රම්ස් එකේ දාගන්නවා. ඊළඟට පාන් කුඩු එකේ මේ විදියට තවර ගන්න ඕනේ. පරිස්සමට මේ වගේ තවරගෙන අතට අරගෙන හොඳට මේ වගේ සීරම තවර ගත්තට පස්සේ ආපහු සැරයක් බිත්තර සාරු වල දවටනවා. මේකට කියන්නේ ඩබල් කෝට් කරනවා කියලා. ඊළඟට ආයේ දෙවෙනි සැරේ පාන් කුඩු වල තවර ගන්නවා. මෙන්න මේ වගේ බිත්තර කෑලි එල්ලෙනවා වගේ නම් ඒව කලවලා අයින් කරන්න. ගෙදර අපි කෑම හදනකොට කීප දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් මේ වගේ තවරලා දෙනකොට බදින එක තව එක්කෙනෙක් කරන්න. දැන් මේ වගේ ලස්සනට කෝට් කරගත්තට පස්සේ වැඩිපුර තියෙන ඒවා මෙන්න මේ විදියට ගසලා දාන්න. දැන් ඊළඟට පරිස්සමට හැන්ද උඩ තියලා හැන්දෙන් තෙල් එකට දාන්න. ඔන්න තවත් ටිප් එකක්. මේ කෙබබ් එක බදින්න පුංචි තාච්චියක් තෝරගන්න. පැතලියේවයි බදින්න යන්න එපා. එතකොට අපිට තෙල් ටිකයි යන්නේ. ඊළඟ වැදගත් ටිප් එක තමයි මේ වගේ පුංචි ගැඹුරු එකක බදිනකොට මේ එග් කෙබබ් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. බෝලේ වගේ ලස්සනට හැදෙනවා. හැඳි දෙකක් උදව් කරගෙන මේ වගේ පෙරල පෙරල ලස්සනට බෙදගන්න. කෝන් ෆ්ලාර් දාපු රස තමයි මේක කළු පාට වෙන්නේ නැහැ. ක්‍රිස්පි ගතියක් දෙනවා. ඔන්න මම කිසිම රහසක් නැතිව ඔයාලට හැම දෙයක්ම කියලා දුන්නා. ටිප්ස් ගොඩයි. දැන් ඉතින් පරිස්සමට තෙල් ටික පෙරලා බාගන්න තමයි තියෙන්නේ. මේ වගේ ලස්සන গোল্ডන් බ්‍රවුන් කලයක එනකොට පැත්තකට අරගන්න. ඔන්න මන් තව එකක් ඔයාලට එකපාරක් කෝට් කරලා පෙන්නනවා. එකපාරක් කෝට් කරපු එකයි දෙපාරක් කෝට් කරපු එකේ වෙනස මං අන්තිමට පෙන්නන්නම්. ඉස්සෙල්ල විදියටම කරන්න ඕනේ. හැබැයි එකපාරයි කෝට් කරන්නේ. ගින්දර ඕනවට වැඩිය වැඩි කරගන්න එපා. මීඩියම් හීට් එකේ තියාගන්න. මේ වගේ පොඩි ලිපක නම් ගින්දර වැඩි වුණාට කමක් නැහැ. ලොකු ලිපක නම් ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. දැන් මේ දෙකේ වෙනස මං ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ දෙපාරක් කෝට් කරපු එක. බලන්න එකේ සද්දේ. තට්ටු කරනකොට ටන් ටන් ගාලා සද්ද ඇහෙනවා. අනිත් එක අතින් අල්ලනකොට මෙලෙක් ගතිය තියෙනවා. දැන් ඔයාලට කැමති ක්‍රමයකට හදාගන්න පුළුවන්. කපල බලමු නේද? පරිස්සමට කපා ගන්න. ඔන්න ඔයාලට මම ඒ වෙලාවෙම කපලත් පෙන්නනවා. කොහොමද අපේ එග් කෙබබ් එක? ලස්සනයි නේද? මේ ඩබල් කෝට් කරපු එක හොඳට හයියට තියෙනවා. එක සැරයක් කෝට් කරපු එක මෙන්න මේ වගේ. රස බලමු නේද? කුළු බඩුයි කොත්තමල්ලි කොළයි එක වෙනස්ම අමුතුම රසයක් එනවා. ඔයාලත් මේ වගේ එග් කෙබබ් හදලා අපේ අම්ම ෆේස්බුක් ෆෑන් පේජ් එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. අපේ අම්ම චැනල් එකේ මේ වගේ කට්ලට්, පැටිස්, රෝල්ස්, ෆිෂ් ෆින්ගර්ස්, පොටැටෝ නගට්ස් මේ වගේ මෙකී නොකී බොහෝ දේ රසවත්ව හරියට හදාගන්න හැටි අපේ අම්ම චැනල් එකේ තියෙනවා. මේ දකුණු අත පැත්තේ තියෙන ඊතලේ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. ඔයාට මේ රසවත් කෑම හදාගන්න පුළුවන්. බොහොම ස්තුතියි.